සුවසේවාවෙ අතුරු වෛද්‍ය සේවා සහ පරිපූරක වෛද්‍ය සේවාවේ 242 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුකීදා පැවැත්ුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් 2024 වසරේ සෞඛ්‍ය ආයෝජනය රුපියල් බිලියන 410ක් පවයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයෙහි 146,000ක පිරිසක් සේවය කරනවා. වෛද්‍යවරුන් 23,000ක්, හෙදෙහෙදියන් 42,000ක් අනිකුත් කාර්ය මණ්ඩල පරිපූර්ණ කතුරු වෛද්‍ය සේවය තව 10,000ක් විතර කලමනාකරණ සේවා අතුරු අනිකුත් කාර්ය මණ්ඩලයක 146,000ක් සේවය කරනවා. ඒක දෙවෙනි වෙන්නේ 250,000ක් සේවය කරන අධ්‍යාපන සේවයටත් ඊට වඩා වැඩි පිරිසක් සේවය කරන ආරක්ෂක අංශවලටත් විතරයි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ මේ කරපු ආයෝජනය වසරින් වසර වැඩි වෙන සෞඛ්‍ය ආයෝජන 2024 වසරේ වැඩි වෙලා තිබෙනවා. රුපියල් බිලියන 410ක් රජය ආයෝජනය කරනවා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම වෙනුවෙන්. ඉතා කුඩා පැරසිටමෝල් පෙත්තක ඉඳලා ඉතාම සංකීර්ණ මොලේ ශල්‍ය කර්මයක් හෝ බයිපාස් එහෙම නැත්නම් හෘද සැත්කමක් එහෙම නැත්නම් වකුගඩු බද්ධ කිරීමක් වගේ සංකීර්ණ ශල්‍ය කර්මයක් දක්වා ඉස්පිරිතාලට ඇතුළු වුණාට පස්සේ ඩෙන්ටි කාඩ් එකවත් බලන්නේ නැතුව සෞඛ්‍ය සංරක්ෂණයක් පිළිබඳව කිසි විමසීමක් නැතුව ලෝකෙ ඉෂ්ට කළ දෙන රටවල් රැසක් නැහැ ලංකාව ඒ වාග්යවන්ත රටවල් රැසෙන් එකක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.